බියුරු සොර පස්තාරේ අපූර්ව ගීත නිකුතුව. www.siyahada.com අන්තර්ජාල ගුවන් විදුලි කලාවේ රන් අස්වැන්න. හිතක් කළ තතක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක්. මේ මැදින් මහේ සියහඬ ගුවන් විකාශයේ ඔස්සේ රසික సంతානීය සනහලන්නට සුපුරුදු ලෙසටම අදත් මම ඔබව මුණ ගැසෙන්නම් ස්වර්ණ අසපුවෙන්. අද ස්වර්ණ අසපුවෙන් ඉතාමත්ම ලගන්නාසුළු ගීත කිහිපයක් මම ඔබට රැගෙන ඉන්නම්. අද ස්වර්ණාසපුවේ ඒ මහා ගාන්ධර්වයා, ඒ විශිෂ්ට ගණයේ සංගීතවේදියා කවුරුන්ද යන වග මම හඳුන්වා දෙන්නේ මේ වැඩසටහනේ අන්තිම හරියේදී. ඔහු ලාංකීය ගීත ලොවට බිහි කළ ඉතාමත්ම මියුරු ගීත ප්‍රමාණය අතිවිශාලයි. මේ සංගීත අධ්‍යක්ෂවරයා ඔහුගේ මනසේ මැවුණු සංගීත රටා, සංගීත භාණ්ඩ සමග මුසුකොට, සංගීත සංයෝජනය අපේ හදවත සනසාලු ගීත රසක් අපට දායාද කර තිබෙනවා. මුලින්ම ස්වර්ණ අසපුව මම ඔබට තිළිණ කරන මුල්ම ගීතයක් ගායනා කරන්නේ අප රටේ සිටින අසහාය කලාකරණියක්. ඇගේ හඬින් ගැයූ සෑම ගීතයක්ම රසික හදවත් සොරාගත්තා. අද ස්වර්ණ අසපුවේ ඒ මහා සංගීතවේදියා ඇයි වෙනුනත් ඔහුගේ සංගීත රටාවෙන් ඉතාමත් අපූරු ගීතයක් සකස් කොට දුන්නා. මෙය නිතර මාධ්‍යෙන් නොඇසෙන ගීතයක්. මම අද සියහඬ ගුවන් විකාශයෙන් ස්වර්ණ අසපුවෙන් ඒ ගීතය ඔබට මෙසේ තිළිණ කරන්නම්. නීල ගොයම් රැල්ලක පාවෙන ඈත සිසිල් සුවඳක දැවටුණු ගම්මානයක ඒ අතිසුන්දර ප්‍රේමණීයත්වය. ගීතේ අයිතිකාර ගායිකාව ඇන්ජලින් ගුණතිලක. නීලගොයම් රැල්ලි පාවෙලා සියහඬ. Oh,
හිතක් කළ තතක් තතක් විය මිනක්. මිනක් වූ ගීතයක් හරි අපූරුවක්. ස්වර්ණ අසපස ගීතයේ ගායනය ඇන්ජලින් ගුණතිලක. ඇන්ජලින් ගුණතිලක වෙනුවෙන් අපි මේ සංගීතවේදියා තවත් හරි අපූරු ගීතයක් සංගීතවත් කර දුන්නා. ඒ ගීතයේ ගීත පද රචනය අපේ රටේ හිටපු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයෙකු වුණු තවත් හරි අපූරු ගීත ගණනාවක ගීත පද රචකයා වුණු ලලිත් එස් මෛත්‍රීපාල ඇන්ජලින් ගුණතිලකට සකස් කොට දුන් අනෙක් ගීතය තමා මල් හිනා නගන්න සුසුදු ආදරේ. ආදරේ ගැන එහෙම කියද්දී අද ස්වර්ණ අසපුවේ ඒ මහා සංගීත වේදියා උත්පත්ති ලැබුවේ කැලණියට කිට්ටුව හරි අපූරු ගමක. ඔහුගේ උත්පත්ති සිදු ඒ සුන්දර ගමේ කුඩා කල පහතෝරණ වයසින් පසුව පාසල් සමයේදීම ඔහු සංගීතයට උපන් හපන්කම් දැක්වුවා. ඔහුම කාලයක් ගෙවීගෙන යද්දී ඔහු සංගීතයේ ඉතාමත් විශිෂ්ටයෙකු බවට පත් වුණා. හේමශ්‍රීද අල්විස් කියන ගීත පද රචකයා ඔහුගේ ඉතාමත්ම රසවත් ගීත පද රචනා ගොන්නෙන් එක ගීතයක් අපි මේ සංගීතවේදියට දුන්නේ සංගීතවත් කොට හරි අපූර්ව තනුවක් සකස් කොට. ලතා දිසානායක කියන ගායිකාවට ගායනා කරන්නට දින මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියා. අපි මේ සංගීතවේදියා හේමශ්‍රී අල්විස් කියන ගීත පද රචකයා ඔහුට දුන් ඒ ගීතයට ඉතාමත් රසවත් සංගීතයක් සපයා ඒ ගීතය ලතා දිසනායක කියන ගායන ශිල්පිනියට ගායනා කරන්නට ලබා දුන්නා. එදා ඇය ගැයූ ඒ අපූරු ගීතය අද මගේ සර්ණාසපුවේ දෙවැනි ගීතය. මේ සතුට සැනසුම් සුවේ ලබා සිය සතුට සෙනසුම් සුවේ බලා සිත සුළඟට තුරුල් වෙලා ඈත හසේ පියාසලා එන්න කුරුලනේ කිල්ලිලා සතුට සෙනසුම් සුවේ බලා සිත සුළඟට තුරුල් සෙනසුම් සුවේ බලා සෙනසුම් සුවේ බලා සිත සුළඟට තුරුල් වෙලා ඈත හසේ පියාසලා
අද මුදා පිත් මෙහෙ සතුට සෙනසුම් සුවේ බලා සීත සුළඟට තුරුල් වෙලා ඈත හසේ පියාසලා එන්න කුරුලනි ගිලිලා සතුට සෙනසුම් සුවේ හිතක් කළ තතක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුව ස්වර්ණ අසපුව ස්වර්ණ අසපුව හිතක් කළ තතක් තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක් සිහඬ ස්වර්ණ අසපුව ස්වර්ණ අසපුවේ අද මම ඔබට තිළන කරන මේ සෑම ගීතයකම ඒ අසහාය සංගීතවේදයා අපේ රටට දායාද කළ ගීත ප්‍රමාණයට විශාලයි. නැසිගිය ගීත පද රචකයෙකු වන කේඩිගේ ධර්මවර්ධනයන් රචනා කළ ඉන්ද්‍රනි පෙරේරා සමගින් එල්.බී. කන්දිපුල කියන ගායන ශිල්පියා ගායනා කළ සීතල කනුස්සෙවනේ ගීතයේ සංගීතයට අද මේ වැඩසටහනේ සංගීතය සපයන ඒ සංගීතවේදියාගේ විජේරත්න වරකාගොඩ කියන්නේ නළුවෙක්. ඉතාමත් විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක්. විජේරත්න වරකාගොඩ රංගධරයා රංගන ශිල්පියෙක් පමණක් නොව හරි අපූරු ගායකයෙක්. ඉරපායනවා මැණිකේ හිනහෙනවා ගීතය ඔහුගේ යුගීය. හන්තාන මනමේ කුමාරිය ගැනත් ඔහු තවත් හරි අපූරු ගීතයක් ගායනා කර තිබෙනවා. කේඩිකේ ධර්මවර්ධන කියන ගීත පද රචකයා රචනා කළ ගීතයක් අපි මේ සංගීත වේදියා ඔහුගේ ලගන්නාසුළු සංගීත සංයෝජනයේ සූරට මවමින් විජේරත්න වරකාගොඩයට හරි අපූරු ගීතයක් සකස් කොට දුන්නා. ඉතාමත් පැරණි ගීතයක් මේ නිතර නැසෙන ගීතයක් ඔබේ සවන් සනහනන්ට ඒ ගීතය මම අද ස්වර්ණාසපයෙන් ඔබට ලබා දෙන්නම්. මීර සිහිනයක දැවට ඒ හරි අපූර්වත්ම වූ ගීතය අද ස්වර්ණාසපයෙන් ගීතේ ගීත පද රචනය කේඩිකේ ධර්මවර්ධන ගීත ගායනය විජේරත්න වරකාගොඩ. ඔබ ආහ
හැටි මතකයි අඳුනු මැදින් සුසුම් මැදින් ඔබ ගිය හැටි මතකයි මිහිරි සිහිනයක තැවටුන් මිහිරි කීතයක් වාගේ ඔබ මට මතකයි ඔබ මට මතකයි ගීතයක් හරි අපූර්ව හරි අපූර්ව ස්වර්ණ ස්වර්ණ අසපුව අද ස්වර්ණ අසපුවේ ඒ සංගීත වේදියා ඉපදුනේ බස්නාහිර පළාතේ ගම්පා දිස්ත්‍රික්කයට අයත් කැලණිය පසුබිම් කොටගෙන දළුගම කියන ඒ කුඩා ගම්මානය. අපේ මේ සංගීතවේදියා සංගීතයට පමණක් නොව ගීත ගායනයටත් අති දක්ෂයි. ඔහු එක ගීතයක් ගායනා කර තිබෙනවා. මේ ගීතයේ පද රචනය හේමා කටුකුරුන්ද කියන ගීත පද රචකාවිය. මේ ගීතය අඩංගුනේ මීට වසර ගණනාවකට කලින් ලාංකීය සිනමාවට එක්කුණු සමාන්තර රේඛා කියන චිත්‍රපටයේ. දෑසඳවි කියන ගීතය ගායනා කළේ අපේ මේ සංගීතවේදියා. ඔහුගේ හඬ පෞරුෂය ඉතාමත්ම රසවත්. ඔහු සංගීතවේදී ගායකෙක් පමණක් නොව ඉතාමත්ම හොඳ නළුවෙක්. 1969 තිරගත වුණු කවුද හරි චිත්‍රපටයේ අපි මේ සංගීතවේදියා රංගණයෙන් එකතු වුණා. 1969 චිත්‍රපටයකට රංගදරයෙකු විදිහට එක්ුණු ඔහු 1970 දශකයේ මුල චන්ද්‍රාණි මානෙල් කල්දේරා කියන ගායන ශිල්පිනියට ෆීලික්ස් ඇන්ඩ්‍රන් කියන ගායන ශිල්පියටත් යුග ගීතයක් හරි අපූරු තනුවක් යොදා සංගීතවත් කොට සකසා දුන්නා. මේ ගීතය 1970 දශකයේ ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් වුණු ලගන්නාසුළු රසික සිත් සැනසූ ගීතයක් බවට පත් වුණා.
මෙය ප්‍රචාරය වුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක. සසර සරා යන ආදරය, මල් පියල්ලක් වැනි ප්‍රේමණීය හදවත් බැඳීමක්. මේ ගීතයේ ගීත රචිකාවිය ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් වුණු රත්නාලංකා අබේ වික්‍රම මහත්මියගේ. මේ ගීතය ගායන කොට දෙනු වසර 50කට කිට්ටුයි. තාමත් මේ ගීතයේ රසය නොනැසී පවතින ගීතයක්. අද ස්වර්ණසපුවේ ඒ අසහාය සංගීතවේදියා සංගීතවත් කොට ෆීලික්ස් ඇන්ටන් සමඟ චන්ද්‍රාණී මානෙල් කල්දේරා ගායන ශිල්පිනිය ගායනා කළ ඒ රසවත් ගීතයද ස්වර්ණසපුවේ හතරවැනි ගීතය. මීවද ගුමු ගුමු හඬ දෙන ආදර රහසක් සංගමන ඕවිල්ලි පිම්සතෙන් සියහන ඕවිල්ලේ පෙම්සදල්ලේ රන් තුතිල්ලේ ගීතයයි, නදල්ලේ මල් කියල්ලේ රන් කැදල්ලේ සීනයයි. ඕවිල්ලේ පෙම්සදල්ලේ රන් තුතිල්ලේ ගීතයයි, නදල්ලේ මල් කියල්ලේ රන් කැදල්ලේ සීනයයි. ආදර රහසක් සංගවාලා, ඊවද ගුමු ගුමු අඬ දීලා. මාහත බමරු මත් දීලා, සංසාරේ මං සොයාගෙන ආවද නිරේ ඔයා. ඕවිල්ලේ පෙම් සඳල්ලේ රන් තුතිල්ලේ ගීතයයි, නදල්ලේ මල් පියල්ලේ රන් කැදල්ලේ සීමයයි. ඕවිල්ලේ පෙම් සඳල්ලේ රන් තුතිල්ලේ ගීතයයි, නදල්ලේ මල් පියල්ලේ රන් කැදල්ලේ සීමයයි. දෙන රන් පෙති සිප ගන්නම්, ආදරයෙන් බැඳිලා ඉන්නම්. සීතල පවනට මුව දෙන්නම්, මාහත සිතුවිලි පවසන්නම්. ගුම් 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 අඩක්දී එන්නේ මේ සසරේ සරා. ඕවිල්ලේ පෙම් සඳල්ලේ රන් තුතිල්ලේ ගීතයයි, නදල්ලේ මල් පියල්ලේ රන් කැදල්ලේ සීනයයි. ඕවිල්ලේ පෙම් සඳල්ලේ රන් තුතිල්ලේ ගීතයයි, නදල්ලේ මල් පියල්ලේ රන් කැදල්ලේ සීනයයි. ලා 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 තතක් විය මිනක් මිනක් වූ ගීතයක් හරි අපූරුවක්. ස්වර්ණ අසපුව ස්වර්ණ අසපුව. අද ස්වර්ණ අසපුවෙන් මම ඔබ රැගෙන යන්නේ අහසින් එහා අප්‍රිකානු මහද්වීපයට. අප්‍රිකානු මහද්වීපයේ තිබෙන කළු ජාතිකින් ජීවත් වන රටක් වන නයිජීරියාවට. නයිජීරියාවේ මීට දින කිහිපයක කලින් ජනාධිපතිවරයා පැවැත්තුණා. එහිදී හිටපු ජනාධිපති මොහම්මද් බුහාරි දෙවන වරටත් නයිජීරියාවේ ජනාධිපති ලෙසට පත් වුණා. මොහම්මද් බුහාරි එසේ නයිජීරියාවේ ජනාධිපති ලෙස පත් වෙද්දී
නයිජීරියාවේ ජීවත් වන ඉතාමත්ම ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන දවිඩු කියන ගායන ශිල්පියා ගායන කළ හරි අපූරු ගීතයක් 2014 වසරේ ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් වුණා. මොහුගේ මව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්. ඔහුගේ පියා නයිජීරියානු ව්‍යාපාරිකයෙක්. 1992 නොවැම්බර් මාසේ 21 වෙනිදා ඇමරිකාවේ ජෝර්ජියාවේ උත්පත්ති ලබන ඩේවිඩ් අයිඩිචි අඩෙල්කි කියන මේ කුඩා නදරුවා නයිජීරියාවේ අංක 1 සිටින ගායකයා බවට පත්වේවි කියා එදා ඔහුගේ දෙමාපියන් සිතන්නට නැතුව ඇති. 2014 වසරේ වැලන්ටයින් දිනයට කිට්ටුව ඔහු ගායනා කළ මේ ගීතය අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීතයක්. ඒ වගේම නයිජීරියානු වැසියන් ඉතාමත් ආදරෙන් වැළඳ ගන්නා ගීතයක්. You belong to me and I belong to her. Oh baby, you go kill somebody. They say love is blind. Me, Davido. See you later. She no one designer. She no
everybody see her for your eyes, oh. They say love is blind, but that is the end of your eyes, oh. About love, baby. හිතක් කළ තතක් තතක් විය මිනක්. මිනක් වූ ගීතයක් හරි අපූරුවක්. ස්වර්ණ අසපස පටු ඉවුරට බැන නොවදී දිකට ගලන ගඟ කොමලිය සිහඬ ස්වර්ණ අසපුව අදත් පුරුදු විදියටම සංස්කරණය කළා මගේ හිතවතිය සිහඬේ නිරංජලියනගේ. සරණසපුව පිටපත ගීත තේරීම සහ ඉදිරිපත් කිරීම අශෝක් ජිනසේන. අද සරණසපුවෙන් මා ඔබට තිලකක ඒ සෑම ගීතයකම සංගීත අධ්‍යක්ෂවරයා වූ කැලණියේ දලුගම ඉපත ලැබූ ඒ අසහාය සංගීතවේදියා අනන් කවරෙකුවත් නොව වික්ටර් දලුගම. වික්ටර් දලුගම මියගොස් දැනට වසර 22ක්. වික්ටර් දලුගමයන් අපේ රටේ සමුගන්නේ 1997 වසරේ පෙබරවාරි මාසේ දෙවනිදාක. ඔහු අමිතා දලුගම එහෙමත් නැත්නම් අමිතා වැදිසිංහ කියන ගායන ශිල්පීන්ට ගීත ගණනාවක් සංගීතවත් කර දුන්නා. සුපුපෙන මලකින් පින්න මල් පිපි ආදර චාරිකාවනි එවගේම අමරදේවයන් සමග ගායනා කළ අනෝතප්ත විල නිලුමනිලාලා කියන ගීතෙ සංගීත රට වික්ටර් දලුගමයන් ටියුඩර් ජයසාන්ත් සමග අමිතා වැදිසිංහ ගායනා කළ විලක නිලුම් ගීත ඉතාමත් රසවත් ගීතයක්. අද ස්වර්ණ අසපුවේ අවසාන ගීතය කරුණරත්න අබේසේකරයන් රචනා කළ වික්ටර් දලුගම සංගීතවත් කොට තනු නිර්මාණය කළ අමිතා වැදිසිංහ ගායනා කරන එම ගීතයෙන් මම ස්වර්ණ අසපුවේ ඔබින් සමුගන්න. මනසරායන රන්දුර මම ගිහින්නම්. මම අශෝක රන්දුරින් එන ආදරේ. සියහඳ
ගීතක් කළ තතක් තතක් විය මිනක්. මිනක් වූ ගීතයක් හරි අපූරුවක්. ස්වර්ණ අසපුර සිය හඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ. ඒ ඔබේ හඬයි මේ සිය හඬයි. සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ.